ඩේටාබේස් එක හදාගත්තන් පස්සේ Python එකකින් link එක හදාගන්න ඕනේ අර import command එකක් තියෙනවා. ඒ කියන්නේ MySQL database connect එකට මේ ඒක import කරන්න ඕනේ. හැබැයි ඒ මේ normal Python installation එකේ ඒක එන්නේ නැහැ. එහෙනම් අපි ඒක වෙනම Python වලට install කරගන්න ඕනේ. දැන් ඒක කරන හැටි මම මෙහෙම දාලා තියෙනවා අපේ දෙවනි lesson එකේ install python and connect mysql database කියලා. මේකට ගියන් පස්සේ python install කරන හැටි තියෙනවා. දැන් මම මේකේ note එක ගන්න වීඩියෝ එකක් තියෙනවා ඒ වගේම. පළවෙනි එක තමයි python install කළාන් පස්සේ මෙන්න මෙතන installing mysql connect කියන එක. මේක වැරගත් වෙනවා මේක නැත්තම් අපිට මුකුත් කරන්න බෑ දැන් මෙතන python වල හැම එකක්ම install කරන්න මෙන්න මේ command prompt එකේ search කළා නම් windows වල cmd කියලා command prompt කියලා එනවා දැන් මේකට ඇවිල්ලා type කරන්න ඕනේ pip install mysql connect python මෙතන internet connection එක ඕනේ වෙනවා මේක enter කළාම දැන් මගේ එනවා මෙතන කියනවා requirement already satisfied කියලා. ඒ කියන්නේ connect එක දැන් තමත් install කරලා තියෙන්නේ මගේ. දැන් ඔක අලුතෙන් කරන එක ඒක හරියට එනවා steps කිහිපයක් ගිහිල්ලා එනවා මේක install වුණා කියලා. අන්තිමට warning එකක් එයි update එකක් ගැන ඒක ගැන worry වෙන්න එපා. සමහර වෙලාවට PIP එකේ errors එන්න පුළුවන්. PIP කියන්නේ command එක .found කියලා. එහෙම එන්නේ Python එක install කරන වෙලාවෙදී ඒකේ path එක හදිහට දා ඒකේ අපි දාන්න දෙන්නේ නැත්තම් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. අර Python install කරනකොට අහනවා එක තැනක මෙන්න මේ වගේ install Python එකේදී add python to path කියලා මේක tick එකක් දාලා ඕනේ කරන්න. By default ඒ tick එකක් නැතු වෙන්නේ. එහෙම එතකොට කෙලින්ම Python එකද අර command එකේ path එක හදා ගන්නවා මෙහෙම. දැන් command prompt එකේ පාත් කියලා දැම්මම නම් පෙන්නනවා. ඒක තියෙන පාත්ස් මොනවද තියෙන්නේ? Windows වල සිස්ටම් එක තියෙනවා. ඒ හැම එකටම පාත් එක දාලා තියෙනවා. මේක එක තැනක බලන්න මේ app data local programs python python 39 කියලා එනවා. බලන්න ඒ වගේ තැන් දෙකක් මේක දී වෙනවා python කියලා. අන්න ඕක තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ PIP කියලා ගැහුවට එයාට හොයාගන්න බැහැ මේක. එහෙමනම් අපි මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළට යනවා. C වල users දැන් මං ඉන්නේ training කියලා user කෙනෙක්. App data local programs python python 33 scripts. ඔය ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා ඕනේ PIP command එක දාන්න. ඊට පස්සේ import mysql connect ඒක import අපි දැන් install කරපු එක import කරනවා. ඊට පස්සේ database එක මේ වගේ දැන් mydb කියලා හරි මොකක් හරි variable එකද ගන්නවා ඊට පස්සේ දෙන්න ඕනේ host එක local host අපි local host එකගෙන කරන්නේ database එකේ නම students කියලා දෙන්න ඕනේ user එක root අපි users ලව හැදුවේ නැහැ password එක empty මේ දෙක space එකක් තියන්නත් බෑ ඊළඟට verify mysql connection is successful connection is connected කියලා දැම්මම නම් ඕක check කරගන්න පුළුවන් ඊට පස්සේ කනෙක්ෂන් එක ක්ලෝස් කරනවා. එතකොට මේකේ කෝඩ් එක මෙහෙමයි තියෙන්නේ. දැන් මම මේ කෝඩ් එක ලියලා පෙන්නන්නම් ඉස්සෙල්ලා. ෆයිල් new file අලුත් ෆයිල් එකක් ඕපන් කරා. මේ කමාන්ඩ්ස් ටික මෙතන ලියනවා. import mysql connect. ඊට පස්සේ දැන් මම මෙතන conn කියලා කනෙක්ෂන් එක conn කියලා දානවා. කැමති නමක් ගන්න. xyz කියලා දැම්මත් එතන ප්‍රශ්නයක් නැහැ. MySQL connect connect මේවා ඒ විදිහටම එන්න ඕනේ දැන් මට එකම line එකේ මේ ටික දියාගෙන යන්නත් පුළුවන් ඊට නම් පැහැදිලි වෙන්න මම අර line by line ගන්නවා host equal local host comma එකක් එන්න ඕනේ ඊළඟට user r00t root comma password empty password එක මෙතන space එකක් තිබ්බොත් වැරදි. නිකම්ම මේ දෙක එන්නවා. ඊට පස්සේ database student දැන් මේ connection එක බර variable එකක් හැදුවම. ඒ කියන්නේ record කියන variable එක තමයි ගන්නෙ. දැන් ඔතන message එකක් ලියද හැකි අපිට ඕනනම් මෙහෙම
හරියට කනෙක් වුණා නම් දැන් මෙතන මේ මේකක් තියෙනවා variable මේ command එක con is connected කිය. ඒක boolean variable එක හරියට කනෙක් වුණා නම් අපි ලියමු message එකක් print successfully connect to database. ඊට පස්සේ con හැමතිස්සෙම මෙහෙම යමක් ඕපන් කළා නම් අර text files වලත් අපි කළානේ අපි අර ඒක ක්ලෝස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔය data loss වෙන්න තියෙනවා. ඔව් මෙතන මේ database එක students වෙන්න ඕනේ. මම දැන් හැදුවේ students කියලා. හරි s එකක් එන්න ඕනේ. ආ මෙතන මේ curly bracket එකක් ගිහිල්ලා තියෙනවා python වල අපි අනිත් ලියනා වගේ මේක normal අපේ bracket එක දාන්න වෙන්නේ. ඊට පස්සේ මම නිකන් if එකක් දාලා බලනවා හරියට connect වෙනවද කියලා. දැන් මේකෙදි ඔය database එකට access කරනවා විතරයි නිකම්ම connection එක හරිද කියලා check කරගන්න විතරයි මෙතන කරන්නේ. right දැන් මේක save as කියලා a7 ඊට පස්සේ මම මේ program එක run කරනවා. මේක හරියට connect වුණා නම් මෙහෙම වෙනවා. successfully connect to database කියලා. ඒ කියන්නේ මගේ program එක හරි දැන්. දැන් අපි බලමු එහෙමනම් අද අපි එන්ටර් කරපු ඩේටා කොහොමද ඇක්සස් කරන්න කියලා. Python database lesson 3 වීඩියෝ එකක් තියෙනවා, slides තියෙනවා, notes තියෙනවා. notes වලින් ගමු. අපි හදපු database එකේ තියෙන records ටික display කරගන්නේ කොහොමද කියන එක. ඉස්සෙල්ලා මේ program එක මම explain කරලා තියෙනවා මෙතන කෙලින්ම. අපි අර දැන් දාපු කොටස් ටික එහෙම මෙනවා. අන්තෙන් එන්නේ එතන මෙන්න මේ select start from personal ඒක తీන ඔක්කොම ටික ගන්නවා මේකෙදි define කරන්න ඕන දැන් මම my cursor කියලා එකක් define කළා එතන කැමති variable එක නමක් දාන්න දැන් මෙතන my db කියලා තියෙන්නේ මම ඉස්සෙල්ල එකේ con කියලා දැම්ම එතන ඒක වෙනස් කරන්න ඕනේ con.cursor හරි my cursor කියලා නැත්නම් මේක මේ විදිහටම අපි ගමු හරි එතන program එක තියෙනවා මෙන්න මේ program එක මේ විදිහට වෙනස් කරන්න මම මෙතන මේ විදිහටම ගන්නම් my db කියලා even we can use x y z doesn't matter my cursor කියලා variable එකක් define කරනවා my db cursor මේක ගන්න යන text file එක වගේ my cursor කියන එකට තමයි දැන් database එක සම්පූර්ණයෙන්ම අපි input කරගන්නේ ඒකට access කරලා ගන්නවා ඊට පස්සේ my cursor කියන එක sql command එකක් execute කරන්න යන්නේ එතකොට select star from personal එතන my cursor කියන එකට එනවා අර personal table එකේ තියෙන ඔක්කොම ටික records ටික එනවා star කියන්නේ ඒකනේ select star select name කියලා ගත්තා නම් name ටික විතරයි එන්නේ select index number ගත්තා නම් index number එක විතරයි එන්නේ ඊට පස්සේ තව variable එකක් මම define කරනවා my result කියලා මේකට ඔක්කොම අර read කරලා ගන්නවා database එකේ තියෙන fetch all කියන එක. මේකෙන් read කරලා ගන්නවා. cursor function එකෙන් කරන්නේ දැන් මෙතන my database එක තියෙනවානේ මෙතන define කරපු එක. my db කියන එක database එකේ ඇතුලේ එහාට මෙහාට යන්න එකක් තමයි ඔය cursor කියන එක තියෙන්නේ. right my db කියන එක කැමති වචනයක් ගත්ත හැකි මෙතන තියෙන එක. මේ cursor කියන එක keyword එකක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක එහෙම වෙනවා. මේ පැත්තේ my cursor කියලා අපි ගත්තා. තව අපේ variable එක. මේකටත් x y z ඕන එකක් දාන්න හැකි මෙතෙන්. ඒක ප්‍රශ්නයක් නැහැ. right. එතකොට මෙතන cursor එකෙන් කියන්නේ ඒක keyword එකක්. ඉස්සර computers වල අපි කියනවා cursor එක කියලා නේ. mouse point එක වෙනුවට mouse එන්න ඉස්සෙල්ලා තිබ්බේ. අපි ඒකටනේ cursor එක. screen එකේ cursor එක ගෙනියනවා එක එක tag වලට. එතකොට ඒ cursor කියලා define කළා. දැන් ඒක මේ ගත්ත variable එකේ තමයි අපි MySQL database statement execute කරන්නේ. statement එකෙන් ගත්ත එක සම්පූර්ණ read කරලා ගන්න. fetch all කියන්නේ ඔක්කොම ටික. අරගෙන print my result. අනික මේ commands ටික දැනගත්තන් පස්සේ ඔය ටිකම තමයි අපි delete කරන්න, update කරන්න හැම දෙයකටම පාවිච්චි කරන්න ඔන්න ඔය ටික. SQL command එක statement එක තමයි වෙනස් වෙන්නේ හැමතිස්සෙම. අනිත් එක මෙහෙම මේ. දැන් මේක වෙනුවට ඕනනම් මට for loop එකක් ගන්න ලියන්නත් පුළුවන්. program 2 කියන නමින් එන්නම්.
මේක මම රන් කරනවා දැන් මේකෙදි අපි PHP MyAdmin වලින් හදපු ඩේටාබේස් එක Python වලින් කරෙක් කරලා ඇක්සස් කරලා ගත්තා දැන් මේක රෙකෝඩ්ස් ටික නිකම්ම අර IDL එකේ ඩිස්ප්ලේ වෙනවා එහෙම නැතුව මට පුළුවන් එකක් යට එකක් මේ ටික ඩිස්ප්ලේ වෙන්න දාන්න මෙතෙන්දි x කියලා වේරියබල් එකක් print කරනවා ඊට උඩින් දාන්න ඕනේ for loop එක for x in my result කියන එක තමයි මම ගත්තේ database පළවෙනි record එකේ ඉඳලා අන්තිම record වෙනක 10වෙනි record එක වෙනකන් ඊට පස්සේ x ඉස්සෙල්ලා x කියන්නේ පළවෙනි record එක ඊළඟට දෙවෙනි record එක then the third one fourth one and so on අපි variable එක හදේටම ලියන්න ඕනේ දැන් බං database එක list වෙනවා 1 by 1 මේකම ඊට පස්සේ මම වෙනස් කරලා තියෙනවා මේකෙදි කරනවා further modify the print text statement to print index number එකයි name කියන එකයි අර ඉස්සරහින් ලියවෙන්නේ එතෙන්දි කරන්නේ print statement එකේ ඉස්සරහින් දානවා index number එක name කියලා දාලා මේ තියෙන x කියන එක print වෙන්නේ නේ දැන් x කියන එක variable එකේ කියන්නේ පළවෙනි record එක. එතකොට x වල 0 ට එක කියන්නේ index number එක. x වල 1 කියන්නේ name එක. right? මෙතන අරන් තියෙන්නේ එහෙමයි ඒක. right? x වල බිඳුව x වල 1. x වල බිඳුව කියන්නේ name එකේ index number එකේ value එක. x වල 1 කියන්නේ ඒකේ value එක. ඊට පස්සේ මේක වෙනස් කරනවා මෙහෙම. ඊට දා වෙනස් විදියකට for loop එක ඉස්සරහ heading එකක් වගේ ලියනවා index and name කියලා. ඊට පස්සේ අර for loop එක එහෙමම දානවා. එතකොට output එක එන්නේ මේ විදිහට. ඉතින් index name කියලා උඩින් එනවා අල්තික ලියවෙනවා. ඒ කියන්නේ output එක අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඊළඟ එකේදී output with alphabetical order of names. දැන් තියෙන්නේ index number order එකටයි තියෙන්නේ. හරි? alphabetical order of name එතන නම order එක අනුවට ගන්නවා නම් මෙන්න මේ order by name කියලා SQL statement එකට add කරන්න ඕනේ order by name අර නමේ order එකට මේක හැදෙනවා දැන් එන්නේ ඉස්සරලා ආවේ අර 1 2 3 4 එහෙම order එකට ආවේ දැන් ආවේ නමේ alphabetical order එකට එනවා we will get the alphabetical order of the name